උත්සවය පැවැත්වුණේ අමාත්‍ය මංගල සමරවිර මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සතු මේ වන විට ස්කෑන් යන්ත්‍ර හතරක් පවතින අතර ඒවා අවුරුදු 10ක් පැරණි. ඒවා ප්‍රමාණවත් නොවීමෙන් දෛනිකව වරායෙන් පිටවන සහ ඇතුළුවන කන්ටේනර් 1500ක් අතරින් පරීක්ෂා කිරීමට හැකියාව ඇත්තේ 105ක් පමණයි. මේට විසඳුමක් ලෙසයි නවීන තාක්ෂණයෙන් යුත් ස්කෑන් පද්ධතිය ඉදි කෙරෙන්නේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 250ක්. ඉදිකිරීම් බහරව ක්‍රියා කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ රැපි ස්කෑන් ආයතනයයි. එය ලොව ප්‍රධාන ආරක්ෂිත පරීක්ෂණ විසඳුම් ලබා දෙන ආයතනයක් වන අතර ඉතා නවීන තර්ජන හඳුනා ගැනීමේ හැකියාවෙන් යුත් තාක්ෂණයන් භාවිත කරන ආයතනයක්. නව ස්කෑන් යන්ත්‍රයේ ඉදිකිරීම් මාස 6ක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි. එමගින් කොළඹ වරායෙන් පිටවන හා ඇතුළු වන සියලු කන්ටේනර් පරීක්ෂා කළ හැකි. විශේෂයෙන් මෙරට රැගෙන එන එතනෝල් සහ මත්කුඩු වර්ග සොයා ගැනීමටද මේ හරහා ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. නව ස්කෑන් පද්ධතිය ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චූලානන්ද පෙරේරා යන මහතුරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.